ධර්මානුශාසනාව සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ බොරලැස්ගමුව කටුවාවල පරම ධම්ම විසුද්ධාරාමාධිකාරී පැපිලියාන සුනිත්‍රා දේවි පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජනීය ගොම්බද්දල දමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද ධර්මානුශාසනාවේ දායකත්වයන් අතුරුගිරිය මිලේනියම් සිටි කලාප තුනෙහි පදිංචි රෝහිණීද සිල්වා මහත්මිය, දිවුලපිටිය බෝමුගම්මන පදිංචි වජිරා රේණුකා දමයන්ති මහත්මිය. අද ධර්මදේශනාවේ මාතෘකාව බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ නායකත්වය පිළිබඳවයි. අපේ මුතුන්ව ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස සාදු 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 වදකේ දේවදත්තම්හි චෝරේ අංගුලිමාලකේ ධනපාලෝ රාහුලෝචේව සබ්බත් සමමානසෝතිති සාදු 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 ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්නතුනි, මේ වර්ෂයේ ලැබුණු වෙසක් සමය මුල් කරගෙන ජාතික ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතයේ උතුම් ගුණාංග පිළිබඳව කියවෙන මේ මොහොතට නියමිත ධර්ම දේශනාවටයි දැන් ඔබ අපි සම්බන්ධ වෙන්නේ. දේශනාවේ දායකත්වය දක්වන මුලින් නම් සඳහන් කළ පින්වත් පිරිස වගේම නිවෙස්වල සිටින පින්වත් හැමෝම, මොහොතකට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන්ව සිල්වතුන් බවට පත්වෙලයි මේ උදාරතර ධර්ම දානමය කටයුත්තේ නිරත වෙන්නේ. මේ වර්ෂයේ ලැඹුණු සම්බුදු තෙමගුල අපට වෙනදාට වඩා සුවිශේෂයි. ඒකට හේතුව තමයි, හරියටම ගත්තොත් පින්වතුනි වසර හතරක් වගේ කාලයක් මේ රටේ ජනතාවට නිදහසේ වෙසක් සැමරුම කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. 2019 වර්ෂයේ සුදුරු ත්‍රස්තවාදී ව්‍යසනයක් සිද්ධ වුණා. ඒ නිසා ජනතාව සැදී පැහැදී සූදානම්ව සිටියත් වෙසක් තෙමගුල සමරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඉන් පස්සේ 2020-21-22 කියන වසර තුන ගත්තහම මුළු ලෝකය වසාගත්ත වසංගත රෝග තත්ත්වයකට මේ රටේ ජනතාවත් ගොදුරු වුණා. ඒ නිසා බොහෝ දෙනා නිවෙස්වල හුදෙකලාව කටයුතු කරන්න දැනුවත් කළා සෞඛ්‍යාංශ. ඒ නිසා ආගමික සිද්ධස්ථානවලට යන්න එන්න රොක්වෙන්න බැරි වුණා. මේ වසර පහ තුළ අපේ රටේ ඉපදුණු ගොඩක් දරුවන්ට වෙසක් කියන්නේ මොකක්ද, එහි ස්වභාවය කොහොමද කියන එක පිළිබඳවවත් යම්කිසි වැටහීමක් ලබන්නට ඒ නිසා හැකියාව ලැබුණේ නැහැ. ඒ අඳුරු කාල පරාසය අවසන් වෙලා 2023 වර්ෂයේ යම්කිසි ආකාරයක අස්වැසිල්ලක් අපි අත්විඳින අවස්ථාව. ඒ නිසාම මේ වර්ෂයේ මේ රටේ ජනතාව වෙනදට වඩා ඕනකමකින් උනන්දුවකින් උද්‍යෝගයකින් වෙසක් සමරන ආකාරය අපි දකිනවා. ආගමික සිද්ධස්ථාන ගත්තත් ආයතන පරිශ්‍රයන් ගත්තත් මෙරටේ අධ්‍යාපන පද්ධති පාසල් ටික ගත්තත් එවගේම නිවෙස්වල ගත්තත් ලොකු කුඩා සියලු දෙනාම වෙනදට වඩා උනන්දුවෙන් මේ වෙසක් සැමරුම සිද්ධ කළ ආකාරය සිද්ධ කරන හැටි අපිට පේනවා. ඒක ඉතාමත්ම වැදගත්. මොකද අපේ සමාජයේ ගොඩක් තරුණ දරුවෝ, යෞවනයට පත්වන දරුවෝ පහුගිය කාලවල ටික ටික ආගම දහමින් විතරක් නෙවෙයි අධ්‍යාපන රටාවෙනුත් ඈත්තුණු බවක් සමාජ විද්‍යාඥයෝ ප්‍රකාශ කළා. සමහර විට නිවෙස්වල සිටියත් මව්පියන් අතර මව්පියන් එක්ක වැඩි සම්බන්ධයක් නැහැ, කතාබහක් නැහැ. ඇතැම් විට තමන්ගේම වයසේ යහළුව එක්ක ඇසුරක් වුණත් වැඩිපුර නැහැ. යම් යම් තාක්ෂණික උපකරණත් එක්ක හුදකලා වුණු බවක් පෙනුණා. ඒ තත්ත්වයන්ගෙන් දරුවෝ ඈත් කරලා ඔවුන්ගේ මානසිකත්වය සාමූහික හැඟීමකින් ගොඩනගන්නට මේ වගේ වෙසක් සමයක් ඉතාමත් වැදගත් වෙනවා. අන්න ඒ නිසා මෙවර වෙසක් සැමරීම මහිතන්නේ රාජ්‍ය ආයතනවලිනුත් වෙනදට වඩා ඕනකමින් උනන්දුවෙන් සිද්ධ කළා. පින්නතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයා. බුදුවරයෙක් ලෝකයට පහළ වෙනවයි කියන්නේ අතිශය දුර්ලභ කාරණයක් හැටියටයි ධම්මපදයේ බුද්ධ වග්ගයේ බුදුහාමුදුරුවම දේශනා කළේ. බුදුවරයෙක් පහළ වෙන්නට නම්
ඒ බුදුවරයන් වහන්සේ සතුව ආශ්චර්යවත් ගුණ අටක් තිබිය යුතුයි කියල බුදුහාමුදුරුම දේශනා කළා. මොනවදී ගුණාට? මනුස්සත්තං ලිංග සම්පත්ති හේතු සත්තාර දස්සන පබ්බජ්ජා ගුණ සම්පත්ති අධිකාරෝව චන්දතා. බුදුවරයෙක් පහළවෙන්නට අවශ්‍ය කරන පළවෙනි සුදුසුකම තමයි මනුස්ස ආත්මයක උත්පත්තිය ලැබීම. දැන් බලන්න, අපේ ගෞතම බෝධිසත්වයෝ, එහෙමත් නැත්නම් සිධුහත් තාපසයෝ, බුද්ධත්වය ලබන්නට මනුස්ස ලෝකයට එන්නට පෙර වැඩ හිටියේ තුසිත දිව්‍ය ලෝකේ. පස්මහ බැලුම් බලලා මනුෂ්‍ය මවකගේ කුස තුල පිළිසිඳ ගන්නට කටයුතු කළා. ඒ ඇයි? දේව ආත්මයක් තුල ඉඳගෙන බුද්ධත්වය ලබන්නට බැරි නිසා. බොහෝ දෙනා හිතනව දේවත්වයට පත්වීම, බ්‍රහ්මත්වය ලැබීම වටිනව කියලා මනුෂ්‍යත්වයට වැඩිය. හැබැයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනුෂ්‍ය ආත්ම භාවයක උත්පත්තිය ලැබීම තමයි වටිනාම හා දුර්ලභම කාරණේ. මොකද උතුම් බුදුවරයන් වහන්සේලා පහළ වෙන්නේ මිනිසුන් අතරින් මිසක දෙවියන් අතරින් නෙවෙයි. එනිසා මනුෂ්‍යත්වය ලබාපු ඔබත් හොඳට මතක තියාගන්න, මේ ඔබ ලබල තියෙන්නේ උතුම් බුදු පදවිය ලබන්නට අවශ්‍ය පළවෙනි සුදුසුකම. මේ සුදුසුකම අවතක්සේරු කරන්නවත්, අකල්හි විනාශ කරගන්නවත් එපා. ඒ තවාසනාවට අපේ සමාජයේ හුඟක් අයට මේ ලැබිච්ච මනුස්ස ආත්මය පිළිබඳ අගය වැටහීම අඩුයි. බලන්න, පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණත් කියන්නේ අනේ මොකට මෙලොවට ආවද, මේ වගේ එපා කරපු ලෝකයක් තවත් නැහැ, ඉන්නවට වඩා හොඳයි මලාන, ඔය වගේ වචන. ඒවා සමහරු කටින් කියන විතරක් නෙමෙයි, ඇතැම් අය ක්‍රියාවිනුත් පෙන්නනවා. බලන්න, අපේ රටේ පුවත්පත් අරගෙන බලනකොට තැන තැන සිද්ධ වෙච්ච විවිධාකාරයේ සමහර විට මනුෂ්‍ය ඝාතන, නැත්තං සියදිවි නසා ගැනීම් කොච්චරද. ඒ කියන්නේ තමන් ලබාපු ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ආත්මය පිළිබඳ හරි වැටහීම, අවබෝධය නැතිකමට කරගන්න දේවල්. උත්තරීතර බුදුපදවිය ලබන්නට අවශ්‍ය පළවෙනි සුදුසුකම ඒ විදියට නැති කරගත්තොත් යම්කිසි කෙනෙක් සියදිවි නසා ගැනීම, නැවත ඒ කෙනාට මනුස්සාත්මයක් ලබනවයි කියන එක අතිසේම දුර්ලභයි. ඊළඟට දෙවැනි කාරණය හැටියට බුදුහාමුදුරුව දේශනා කළේ ලිංග සම්පත්තිය ලැබීම. ඒ කියන්නේ ඒ මිනිස් සාත්මය උපදිනකොට පුරුෂයෙක් පිරිමි කෙනෙක් හැටියට උපදින්න ඕන. මෙහෙම කියනකොට සමහර විට කාන්තා පක්ෂයට යම්කිසි හිතට මදිකමක් දැනේ. ඇයි? අපි තමයි නිතර පන්සල් යන්නේ, අපි තමයි පින්කම් කරන්නේ, අපි තමයි දන් පහන් දෙන්නේ, ඒත් ඇයි අපට බුදු වෙන්න බැරි? පින්නතුනි, බුද්ධාන්තර නියමයන් තමයි පිරිමි අය තමයි බුද්ධත්වය ලබන්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ස්ත්‍රියාත්මයක් ලබල තියෙනවද, බුද්ධත්වය අපේක්ෂා කරනව නම් ඒ ස්ත්‍රියාත්මයෙන් අත්මිදෙන්නට ප්‍රාර්ථනා කරමින් කුසල් වඩන්නට ඕන. ඒ නිසා මේ පුරුෂ ආත්මවල උත්පත්තිය ලබාපු අය හොඳට තීරුම් ගන්න ඕන. තමන් ලබල තියෙන්නේ බුද්ධත්වයේ දෙවෙනි සුදුසුකම. එනිසා ඒක නරක දුර්ගුණවලින් පුරවගන්න නැතුව සත්පුරුෂ මිනිස්සයෝ හැටියට ජීවිතය පවත්වාගෙන යන්නට අදිෂ්ඨානය ඇති කරගත්තොත් ඉතාම වටිනවා. තුන්වෙනි කාරණය හැටියට පෙන්වන්නේ පින්නතුනි හේතු. හේතු කියලා කියන්නේ ඒ සඳහා හිතේ ඇති කරගන්නා වූ අදිෂ්ඨානය. පෙර වාසනාවෙන් නැත්තම් පෙර පුණ්‍ය මහිමයන්ද එකතු වෙලා මේ හේතු කියන කාරණය ගොඩනගිනවා. අපේ ලෞතුරා බෝධිසත්වයෝ බුද්ධත්වය ලබන්නට සාරාසංකේය කල්පලක්ෂයක් පාරමිතා පිරුව කියලා
නිතර කියනවා අපි අහලා තියෙනවා. ඒ පාරමිතා පිරුවේ කොහොමද? සමතින් සත් පාරමිතා හැටියට. පාරමිතා 10යි 10 පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියලා වෙන් කරගෙන 30ක් බවට පත් කරගෙන දිවිහිමියෙන් ඒ පාරමිතා පිරුවා. ඒ පුරාගෙන ආපු ගමන තමයි සුමේද තාපස අවදී විවරණ ලබලා තවදුරටත් උතුම් බුදු පදවිය උදෙසා අර කියන සුදුසුකම් ලැබුවේ. ඊළඟට හේතු සත්තාර දස්සනං, පෙර බුදුවරයන් වහන්සේ නමක් දෙනෙතින් දැකලා උන්වහන්සේගේ මුවින් පිටවෙන්නට ඕන මේ කෙනා මතුයම් දවසක බුද්ධත්වය ලබනවා කියලා. ඒකට අපි කියනවා විවරණ ලබනවා කියලා. දැන් අපි දන්නවා අපේ බෝධිසත්වයෝ අරමා මුලින් සඳහන් කළා වගේ සුමේද තාපස අවදීදී දීපංකර පාදමූලයේදී විවරණ ලැබුවා. ඒ විවරණ ලබාපු එකේ ඇති කරගත් අදිෂ්ඨානයෙන් ආපු ගමන තමයි ගෞතම සම්බුදු පදවිය. ඊළඟට පබ්බජ්ජා, පැවිදිවීමේ වාසනාව තියෙන්න ඕන. සමාජයේ බොහෝ දෙනා හිතනවා මේ පැවිද්ද හරිම දුක් කම්කටොළු වැඩකට නැති එකක් කියලා. බලන්න ඇතැම් විට සමාජ මාධ්‍ය ජාලාවලින් නැත්තම් විවිධාකාරී ඔය පුවත්පත්වලින් කොච්චර පැවිද්දන් නැත්තම් භික්ෂුන් වහන්සේලා කෙරෙහි විවේචන එල්ල කරනවද? පැවිද්ද පිළිබඳ අගය නෙවෙයි, ඒවා හැල්ලුවට ලක් කරන නොයෙක් කතන්දර කියනවා. පින්නතුනි හොඳට තේරුම් ගන්න ඕන, පැවිදි බවක් ලබනවා කියලා කියන්නේ බුද්ධත්වයේ සඳහා ඊළඟ සුදුසුකම. පෙරාත්ම භාවයන්හි ප්‍රගුණ කරගත්ත ශ්‍රේෂ්ඨ ගුණධර්ම තිබිච්ච නිසා අපේ බෝධිසත්වයෝ නැත්තං සිදුහත් කුමාරයා තමන්ට ලැබුණු පිය උරුමේ අනන්ත අප්‍රමාණ ධන සම්පත් එක් හිමිදිරි උදෑසනක සියල්ල අත්හරින්න තරම් හිත නමා ගත්තේ ඒ පෙර පුරුද්දට. ඒ වගේම ගිහින් පැවිද්ද ලැබුවෙත් පෙර පුරුද්දට. ගුණ සම්පත්තිය ඉතාමත්ම වැදගත්. මොන ප්‍රශ්න ගැටළු අභියෝග ආවත් ඒ අභියෝග හමුවේ ගුණය නසා ගන්නේ නැතුව පවත්වාගෙන යාම ඉතාමත් වැදගත්. දැන් බලන්න අපේ බුදුහාමුදුරන්ගේ බෝසත් ආත්ම භාවයන් ඔය ජාතක සාහිත්‍යයේ සඳහන් වෙනවා. නිරාහාරව හිටියත් අකටයුතුකම් කළේ නැහැ. මොනතරම් අලාභ නින්දා අපහාස ලැබුණත් සමාජයට නොගැලපෙන අහිතකර වැඩ අසත්පුරුෂ වැඩවල යෙදුනේ නැහැ. නරක දුර්ගුණ පුරුදු කළේ නැහැ. තමන්ගේ ගුණය ඉතාමත්ම හොඳින් රැකගෙන ආවා. ඒකට තමයි කිව්වේ ගුණ සම්පත්තිය. අධිකාරෝව චන්දතා, අදිෂ්ඨානශීලීත්වය, බුද්ධත්වය ලැබීම උදෙසා එන ගමනේදී බාධක කම්කටොළු අභියෝග කොච්චර ආවත් ඒවා නොසලකා ඉදිරියට ගිය අයෝමිය ගුණය. ඒ වගේම චන්දතා කිව්වේ ඒ සඳහා හිත තුල තිබිච්ච කැමැත්ත. අපි දන්නව ඕනම කෙනෙකුට වැඩක් කරන්න යහපත්ව, එහෙමත් නැත්නම් ජයග්‍රහණය කරා ගෙන යන්නට නම් අවශ්‍යයි චන්දතාවය. ඒ කියන්නේ හිත තුල කැමැත්ත. අනන්ත අප්‍රමාණ කම්කටොළු බාධක ඉද්දිත් ඒ කැමැත්ත තිබුණු නිසා බුද්ධත්වයට උන්වහන්සේ සියල්ල ඉවසාගෙන ඉදිරියටම ගමන් කළා. ඒ ශ්‍රේෂ්ඨ ගුණ අට පිහිටා කටයුතු කරපු නිසා තමයි උත්තරීතර සම්බුදුවරයෙකු ලෝකයට දායාද වුණේ ගෞතම බුදුහාමුදුරු නමින්. ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතයේ අනන්ත අප්‍රමාණ මානුෂීය ගුණාංග තිබුණා. මහා කාරුණික බව, වගේම තාදී ගුණය, ඒ වගේම අටලෝ දහමින් කම්පාන වන ශ්‍රේෂ්ඨ ගතිය,
ඔය වගේ ගුණාංග අතර පින්නතුනි තිබිච්ච වටිනාම ශ්‍රේෂ්ඨ ගුණයක් ශ්‍රේෂ්ඨ නායකත්වය. උන්වහන්සේ නායකයෙක් හැටියට ඕනම කෙනෙකුට ආදර්ශයට ගත හැකි ගුණගණවලින් පිහිටල කටයුතු කළේ. පින්නතුනි හොඳ නායකයෙක් තුළ තියෙන්න ඕන වටිනාම ගුණය තමයි අධිෂ්ඨාන සීලීත්වය. කැනේ යම්කිසි ක්‍රියාවලියක් ජයග්‍රහණය දක්වාම රැගෙන යාමේ සහ ඒ සඳහා අනුගාමිකයන් මෙහෙයවීමේ හැකියාව. ඒක අඩු නැතුව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය තුළ තිබුණා. මා මුලින් සඳහන් කළා වගේ බුද්ධත්වයේ සඳහා එන අදිෂ්ඨානශීලී ගමනේදී ආපු අනන්ත අප්‍රමාණ දුක් කම්කටොළු වේදනා ඉවසගත්තා. ආර්ය පරේසන සූත්‍රයේ විස්තර කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේ අත්තකිලමතානු යෝගිය හෙවත් ශරීරයට දුක් දෙන දුෂ්කර ක්‍රියා අවදියේ මුහුණ දුන් අද්දකී. සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්ක විස්තර කරනවා නාගසමාල හාමුදුරුවොත් ඒ වෙලාවේ ළඟ හිට වැඩ හිටියා. මොකද එතකොට උපස්ථායක හැටියට කටයුතු කළේ නාගසමාල හාමුදුරුවෝ. මොනවද බුදුහාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරන්ට කියන්නේ? සාරිපුත්ත බුදු වෙලා මිසක නැගිටින්නේ නෑ කියලා හිතාගෙන වජ්‍රාසනය මත අස්වත්ත බෝධිමූලේ මම වැඩ හිටියේ. පිඬු සිඟා වඩින්නට විතරයි මම ඒ බෝධිමූලේ නැගිට්ටි. කොහොම හරි පිඬු සිඟා වඩිනකොට මගේ සමවතට බාධා වෙයි කියලා මම ඒක සීමා කළා. සීමා කළා විතරක් නෙවෙයි ඉන්පස්සේ මා පවත්තපල බෝජී වුණා. පවත්තපල බෝජී කියලා කියන්නේ ගහමුලට වැටෙන කොළගෙඩි පුතු විතරයි ආහාරයට ගන්නෙ. රජ බොජුන් වළඳපු යෞවනයෙක් වෙච්ච මට සාරිපුත්ත ඒ ඌ ගහමුලට වැටෙන කොළගෙඩි පොතුවලින් ලැබෙන ආහාරය ප්‍රමාණවත් වුණේ නෑ. එනිසා මගේ ශරීරය බලාගෙන ඉඳිද්දී වැහැරෙන්න පටන් ගත්තා. කොච්චරද කියනවනම් ලස්සනට දිපුණු දෙකපොල් හකුපාඩා මතුවෙනකන් වල ගැහුණා. මගේ ඇස් දෙක හරියට නිකන් ගැඹුරු ළිඳක තියෙන ඉරහඳ වඩල වගේ ඒ තරමට ඇතුළට කිඳා බැස්සා. මගේ ඔළුව ලබු කටුවක් වගේ වේලුණා. ඒ විතරක් නෙවෙයි මගේ මස් සියල්ල සිඳී වැහැරී ගිහිල්ලා නහර ටික මතුවුණා මදුවැල් වගේ. අත්පා වේලුණු නෙළුම් දඬු වගේ. වරිච්චි නොගැසූ බිත්තියක් වගේ මගේ මුළු අස්ති පංජරයම මතුපිටට නෙරා ආවා. මගේ බඩ අල්ලනකොට සාරිපුත්ත මට අහුනේ බඩ නෙවෙයි පිටකොන්ද. සමහර වෙලාවට මා ක්ලාන්තෙ දාල වැටෙනවා. ටික වේලාවකින් නැවත ප්‍රකෘති සිහියට එනකොට මොනවද කරන්නේ මොකටද ආවේ කියලා නැවත සිහිගන්වනවා. සියලු රජසප අත්හැරලා ආවි උත්තරීතර බුදුපදවිය හොයාගෙන. එහෙනම් ඒ ආපු ගමන මම කොහොම හරි ජයග්‍රහණයෙන් කෙලවර කරන්න ඕන අදිෂ්ඨානය ඇති කරගත්තා. නැවතත් මා ප්‍රකෘති සිහියෙන් බෝමුල වැඩ හිටියා. බොහෝ විට කවුරුත් නැතුව අසරණ වෙනකොට කවුරු නැතත් දෙවියෝ ඉන්නවා කියලා විශ්වාසයක් තියෙනවනි. සාරිපුත්ත මට දෙවියෝවත් හිටියේ නෑ පිහිටට. දෙවියොත් මට කළේ හතුරුකම්. සමහර දේවතාවු මැදියම් රාත්‍රී ඇවිල්ල මගේ කනට කොඳුරල මොකක්ද කිව්වේ. කවදාවත් බෑ ඔබට බුදුවෙන්න නිකං නොකා නොබී ගහක් මුල මැරෙන්න එපා ගිහින් අර සාක්‍ය ජනපදයේ රජකම භාරගෙන රජසැප විඳින්න. අනිත් අතට මගේ තාත්තටත් ගිහින් ඒ දෙවිවරු කේලම් කියලා තිබුණා. ඔබේ පුතා නොකානුබී ගහක් මුල මැරෙන්න යනවා එක්කගෙන ඇවිල්ලා රජකම බාර දෙන්න කියලා. මට උපස්ථානියට හිටිය පස්වග තවුසුත් මාව අත්හැරලා ගියා.
මම තනි වුණත් අදිස්ථානීය මම මොහොතකටවත් පසුපසට ගත්තේ නෑ. සියල්ල දරාගෙන ආපු ගමනේ කෙළවර තමයි විසක්පුර පසළොස්සක් පොහෝ දවසක මේ උතුම් සම්බුදු පදවිය ලැබීම. බලන්න උන්වහන්සේ තුළ තිබිච්ච ශ්‍රේෂ්ඨ අධිෂ්ඨානී ගුණය අද වුනත් නායකයෙකුට රටක වේවා පලාතක වේවා ආයතනයක වේවා නිවසක වේවා මේ අධිෂ්ඨාන සීලීත්වය යම්කිසි යහපත් අරමුණක් මුදුන් පමුණුවා ගන්නට බාධක එනකොට මැඩගෙන ඉදිරියට යන්න අතිසයින් වැදගත් වෙනවා. ඊළඟට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ නායකත්වයේ ශ්‍රේෂ්ඨ ගුණයක් හැටියට පෙන්වන්න පුළුවන් ජීවිතය තුළ තිබිච්ච මෘදු බව. හොඳ නායකයෙක් නම් මෘදු වෙන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ අනුගාමිකයන්ට යම් ආකාරයක පිහිටක් විය යුතු තැන නොපැකිලිව පිහිටවන උදාර ගුණය. බලන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත් කරගන්න අන්ත අසරණ මිනිසුන් සොයාගෙන ගිය හැටි. දිගට කියන්නට අවශ්‍ය නෑ සුනීතල සෝපාකල වගේ අය ගැන. අඟුලි මානල වගේ දරුණු පුද්ගලයෝ පිහිට ලැබිය යුතු කියලා හිතුණනම් අභියෝග තියෙන බව දැන දැනත් ඔවුන් සොයාගෙන උන් වහන්සේ වැඩියා. ඒ හොඳ නායකයෙක් තුළ තියෙන තවත් ශ්‍රේෂ්ඨ ගුණයක් කරුණා පෙරදැරි හදවත් හිත තුළ ඇතිකරගෙන ක්‍රියා කිරීම. ඒ වගේම හොඳ නායකයෙක් ඍජු ගුණයෙන් යුක්ත වෙන්න ඕන. තීන්දුව තීරණ ගන්නා විට නිවැරදි නම් තීන්දුව තීරණය බය නැතුව ඒක ගන්න ඕන. දේවදත්ත හාමුදුරුව පංචවරයේ ඉදිරිපත් කරපු වෙලාවේ එක්තරා මට්ටමක තර්ජනාත්මක ස්වරූපයකින් තමයි උන්වහන්සේ ඒ ඉල්ලීම් ටික ඉදිරිපත් කළේ. ඒ කියන්නේ මේ ඉල්ලීම් නොදුන්නොත් මම සංඝ සමාජය බේද කරනවා වගේ. සමහර විට දේවදත්ත හාමුදුරුව හිතන්නේ නැති මේ තර්ජනයට බය වෙලා බුදුහාමුදුරුව ඒවට එකඟ වෙයි කියලා. උන්වහන්සේ මේක ගුණේ නෑ. උන්වහන්සේ පැහැදිලිව දේශනා කළා ඔය කාරණා මා සියල්ල පිළිගන්නේ නැහැ කැමති අයට ඕන නම් පිළිගන්න පුළුවන් කියලා. පින්නතුනි ඊළඟට විවිධාකාරයේ චෝදනා අතුරු අන්තරා එල්ල වෙන වෙලාවල් වල සමහර විට උපස්ථානයේ සිටි ආනන්ද හාමුදුරුව පවා මානසික වැටිලා බුදුහාමුදුරුවන්ට ආයාචනා කරනකොට අපි මේ පලාත අත්හැරලා වෙන පලාතකට යමු බුදුහාමුදුරනේ කියලා. උන්වහන්සේ ඍජුව තනි තීරණේ හිටියා. ආනන්ද එහෙම චෝදනා කරන පමණින් තැන් තැන්වලට ගියොත් අපට මේ දඹදිව නගර මදිවේ. අනිත් අතට චෝදකයන් ජයග්‍රහණය කළා වෙනවා. අපි වැරද්ද පිළිගත්ත වෙනවා. එනිසා ඔබ කියන ඉල්ලීම පිළිගන්නේ නැ මම වෙනත් පලාතකට වඩින්නේ කියලා. පින්නතුනි සමහර වෙලාවල් වල විනය නීති ආදී පනවන කොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා කරපු වැරදි දැකලා ඒවට නීති පැනෙව්වා ඍජු තීරණ අරගෙන. තමන් එක්ක එකටම හිටපු චන්න ගිහි කල වැරදි මත ඔළුවේ දරාගෙන නිරන්තර අනිත් භික්ෂුන් වහන්සේලාට දොස්පරොස් නගමින් බුදුහාරන්ට චෝදනා කරමින් හැසිරෙනකොට අවවාද කළා කීප ගමනක් හරි ගියේ නෑ. තමන්ගේ ගිහි කල හිතවතා ළඟම සමීපතමයා කියලා උන්වහන්සේ චන්න හාමුදුරුවන්ට අමුතු සැලකිල්ලක් දැක්වේ නෑ. බය නැතුව උන්වහන්සේ චන්න හාමුදුරුවන්ටත් බ්‍රහ්මදණ්ඩය පණවන්න කියලා භික්‍ෂුන් වහන්සේලාට අනුදැනවදාලා. ඒ විතරක් නෙවී
ලොතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ ඍජු සහ මුදු ප්‍රතිපත්ති නූතන නායක කාරකාදීන්ට උනත් ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද යම් යම් අවස්ථාවල් වල නීති අනපනත් ගේන අවස්ථාවක වුණත් ජනතාවගේ යහපත උදෙසාම ගෙනවත් ඇතැම් විට මානසික විය යුතු තැන මානසික වීම වැදගත් බව බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා. දැන් ඔය විනය ශික්ෂා පනවන කොට පින්නතුනි සමහර තැන්වල අනුප්‍රඥප්ති පැනෙව්වා. ඒ කියන්නේ මුල් මේ පැනවීම සංශෝධනය කරමින්. ඒ විතරක් නෙවෙයි. සමහර අවස්ථාවල ඒ විනය නීති බල නොපාන පුජ්‍යලයන් පිළිබඳවත් උන්වහන්සේ දැක්ුවා. ඒ ඇයි? කායික දුබලතා, මානසික දුබලතා, විවිධ යම් යම් අසහනකාරී තත්ත්වයන් තියෙන පුජ්‍යලයන් කෙරෙහි සානුකම්පිත බව පෙන්නවා. පෙන්නල මෘදු බවය, මෘදු ගුණය ඒ අය වෙත උදාහැරියා. ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ නායකෙක් හැටියට බොහොම කරුණාවෙන් තමන්ගේ ශ්‍රාවකයන් පිළිබඳව ක්‍රියා කළා. ශ්‍රාවකයන් වහන්සේලාට යම් යම් ගැටලු ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවල් වල උන්වහන්සේ ඒවට මැදිහත් වුණා. මැදිහත් වෙලා විසඳුන් දිය හැකි තැන්වල බය නැතුව දුන්නා. සමහර වෙලාවල් වල භික්ෂූන් අතර අසමගිතා ඇති වුණා නම් ඒ ඇතිවෙච්ච ඒවා සමනය කරලා ශාසන චිරස්ථිතිය ඇති කරන්න බොහොම කරුණාවෙන් අවශ්‍ය මඟ පෙන්වීම කළා. ඒවටත් අවශ්‍ය නීති පැනෙව්වා. බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ අර කිහිරි වනේ රේවත හාමුදුරුව හොයාගෙන, ඒ කියන්නේ සැරියුත් හාමුදුරුවන්ගේ බාල සහෝදරයා, බොහොම ඈත දුෂ්කර පළාතක වැඩ ඉන්නවා කියලා දැනගත්ත උන්වහන්සේ හොයාගෙන ඒ කදිර වනයට වැඩම කළා. මහා කාශ්‍යප හාමුදුරුව වැඩි කලක් වැඩ හිටියේ පින්නතුනි ගිජුකුළු පව්වේ. මහා කාශ්‍යප හාමුදුරුව එහෙම වැඩ ඉන්න අවස්ථාවක ටිකක් අසනීපෙන් ඉන්නවා කියලා දැනගත්තාම ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩම කළා ගිජ්ජකූට පර්වතයට. වැඩම කරලා උන්වහන්සේ ආශිර්වාද කරන්න මහා කාශ්‍යප හාමුදුරන්ට පිරිත් සූත්‍රයකුත් දේශනා කළා. ඒක තමයි අපේ පිරිත් පොතේ තියෙන්නේ මහා කාශ්‍යපත්ථේර බුද්ධංගය කියලා. තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඈත පළාත්වල ඔය භාවනානු යෝගීව එහෙම වැඩ ඉන්නවනම් උන්වහන්සේලාගේ දුක සැප බලන්න ඒ තැන්වලට වැඩම කළා. උදාහරණයක් හැටියට අර චූල ගෝසිංහ සූත්‍රයේ විස්තර කරනව ගෝසිංහ වනේ ඉන්නවා, වැඩ ඉන්නවා අනුරුද්ධ හාමුදුරුවයි, කිම්බිල හාමුදුරුවයි, නන්දිය හාමුදුරුවයි. එක්තරා දවසක හවස්යාමී වැඩම කරලා උයන් පල්ල යන්න නොදී බාධා කරද්දිත් අනුරුද්ධ හාමුදුරුව ගෙන්නගෙන උන්වහන්සේක වැඩම කරලා ඒ ශ්‍රාවකයන් වහන්සේලාට අවශ්‍ය අනුශාසනා සැපෙව්වා කමටහන් වඩන්න. එහෙම වැඩියහම මුලින්ම කළේ ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ අඩුපාඩුකම්, ඒ කියන්නේ ප්‍රත්‍ය පහසුකම් ශාරීරික, එහෙමත් නැත්නම් පාරිසරික වශයෙන් මොනවා හරි ගැහැට තියෙනවද කියලා හොයලා බලපු එක. කච්චිතේ කමනීයං, කච්චියාපනීයං, කච්චි දුක්ඛා වේදනා, පටික්කමන්තිනෝ අභික්කමන්ති. හරියට තාත්ත කෙනෙක් දරුවන්ගෙන් අහන්න වගේ. යැපීම් කොහොමද, වේදනාදිය හටගන්නවද ආදී වශයෙන් ඒ ඒ අවස්ථාවල ඒ ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ මූලික අවශ්‍යතා පවා බුදුහාමුදුරුව හොයා බැලුවා. ඒ නායකෙක් හැටියට උන්වහන්සේ තුල තිබිච්ච ශ්‍රේෂ්ඨ කාරුණික ගුණය අදත් සමාජයේ නායකයන්ට මේක හරි වටිනවා. ආයතනයක වීවා, නිවසක වීවා,
තමන් යටති සේවය කරන ගෙදරකනන් තමන්ගේ බිරිඳ දරුව ගැන ස්වාමියෙක් නායකයෙක් හැටියට සොයා බලන්ඩුව. ආයතනයක නං සේවකයන්ට අවශ්‍ය බත්වැටුප් වෙලාවට දෙන්න ඕන. යට ප්‍රශ්න ගැටලු මොනවද තියෙන්නේ කියලා විමසල බලල දිය හැකි විසඳුන් දෙන්න ඕන. ඒ කාරුණිකත්වය තියෙනවනම් පින්නතුනි සේවකයෝ ආයතන අත්හැරල යන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ ස්වාමියට බොහොම ලෙංගතුව සේවය කරනවා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ එහෙම කාරුණිකත්වයෙන් කටයුතු කළ නිසා තමයි අනුගාමිකයන් වහන්සේලා ඊ ශ්‍රාවක පිරිස උන්වහන්සේ එක්ක නොසැලී හිටියේ. එවගේම බුදුහාමුදුරුව තුළ තිබිච්ච තවත් නායකත්වයේ ශ්‍රේෂ්ඨ ගුණයක් සමානාත්මතාවය. ඒ කියන්නේ උන්වහන්සේ 80 මහ ශ්‍රාවකයන් ශ්‍රාවිකාවන් එවගේම ගිහි පක්ෂයේ උපාසක උපාසිකාවන් තනතුරු ප්‍රදානය කරලා එය සමාජයේ කැපී පෙනෙන චරිත බවට පත් කළා. ඒ තනතුරු ප්‍රදානය කරනකොට අගතියෙන් තොරව ඒ කාර්ය සිද්ධ කළා. තමන්ගේ ඥාතිත්වය සැලකුවේ නැහැ, හිතවත්කම සැලකුවේ නැහැ. එහෙම නැත්තං තමන් එක්ක එකට කුලගෝත්‍රවලින් තිබිච්ච සමානකම් හිව්වේ නැහැ. ඒකට හොඳ උදාහරණයක් පින්නතුනි, සාක්‍ය ජනපදයට වැඩම කරපු වෙලාවේ ආනන්ද හාමුදුරුව ආනන්ද අනුරුද්ධ ආදී වූ සාක්‍යවංශික කුමාරවරු පිරිසක් දේවදත්තත් හිටියා ඇවිල්ලා පැවිදි වුණා උන්වහන්සේ ළඟ. ඒ පිරිස අතර හිටිය උපාලි කපුවා. උපාලි කියලා කියන්නේ අර සාක්‍ය කුමාරවරුන්ගේ තරා විදියක මෙහෙකරුවෙක්. ඒ කියන්නේ හිසකෙස් කොණ්ඩාදිය කැපූ කෙනා. ලොහුතුරා බුදුහාමුදුරුව මුලින් පැවිදි කරගත්තේ උපාලි. පැවිදි කරගෙන ඉන් පස්සේ තමයි සාක්‍යවංශික කුමාරවරු පැවිදි කරගත්තේ. මුලින් ඒ කුමාරවරුන්ට වැඳපු නැත්තං ගරු කරපු උපාලිට අවසානයේ අර සාක්‍යවංශික තමන්ගෙම ඥාති සහෝදරාදී ඒ කුමාරවරු ලව්ව වැඳෙව්වා. එකෙන් ලෝකයට දුන්නා හොඳ නායකයෙක් හැටියට ලොතුරා බුදුහාඳුරු වටිනා පණිවිඩයක්. ඒක් තමයි මූලික වශයෙන් වයසට මුල් තැනදීම අනිත් අතට සමාජයේ කුලගොත් අතින් පුද්ගලයෝ බෙදිලා මානෙන් කටයුතු කිරීම අනවශ්‍යයි කියන එක. ඒ වගේම නායකයෙක් හැටියට උන්වහන්සේ තුල තිබුණු වටිනා තවත් ශ්‍රේෂ්ඨ ගුණයක් තමයි අනතිමානී ගුණය. ඒ කියන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච ශ්‍රේෂ්ඨ ගුණයක් පුබ්බභාසී ගුණය. ඉස්සෙල්ල හිනාවෙනව කෙනෙක් ආවහම ඉස්සෙල්ල කතා කරනවා. එහෙම නොකරපු අවස්ථා තිබුණේ හැබැයි ඒ පුද්ගලයාගේ යහපතට. උදාහරණයක් හැටියට අර සංයුත්ත නිකායේ සූත්‍රයක් තියෙනවා මානත්තද්ද සූත්‍රය. මානත්තද්ද කියන බමුණා අධික මානෙන් පෙළෙන කෙනෙක්. දවසක් මේ මානත්තද්ද බමුණා කල්පනා කළා ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ දකින්න යන්න ඕන. හැබැයි ගියාට මම උන්වහන්සේට වඳින්නේ නැන්නේ. ඇයි? මානත්තද්ද බමුණා තමන්ගේ අම්මට තාත්තටවත් ගුරුවරයෙකුටවත් වඳින කෙනෙක් නෙවෙයි. ඒ තරම් අධික මානෙන් හිටියේ. ගිහින් ලොවුතුරා බුදුහාඳුරු දෙවුරම් විහිරේ දම් දෙසන කොට දම් සභා මණ්ඩපේ හොඳට පේන තැනක වාඩි වෙලා හිටියා. දැන් නැතුවට දැන් බුදුහාඳුරු මා එක්ක කතා කරයි නැත්තං හිනාවී කියලා. බුදුහාඳුරු පැත්තවත් බැලුවේ නැහැ. පස්සේදී දෙතුන් ගමනක් උගුරෙහෙම පෑදුවා. ඇයි? අවධානය ගන්න. ඒත් බුදුහාරු ගණනකට ගත්තේ නෑ. උන්වහන්සේ දන්නව මානත්තද්ද බමුණ දැන් මේ ඇවිල්ලා තියෙන්නේ අර සිතුවිල්ල හිතේ තියාගෙන කියලා. ඊට පස්සේ බමුණට කේන්ති ගියා.
තමන්ගේ සහ පිරිසත් එක්ක නැගිටලා දොස් කියන්න පටන් ගත්ත භාග්‍යවතුන් වහන්සේට. මහලොකුවට මහා කාරුණිකයෙක් කිව්වට කිසිම කරුණාවක් නැහැ. අඩුගානේ ආගන්තුක සත්කාරයක්වත් දන්නේ නැහැ. ළඟට ආවහම අඩුගානේ hina vela katha karana siritak manussyek katita tiyennone ekawat ne adiyosen dos kiyana dos kiyala negitla yanna haduwa yanna hadanakota louthura buduhanduru katha karala kenuma bamuna maaniye hite tiyagena metana ewilla kaalaya ka daanne pa obata yam danaganeemata awashya deyak tiyenawa nan anne eka kiyanna e para gaathawakin ohu karunu kiyenawa මේ ලෝකේ මානය නැති කරගත් යුත්තේ කා ඉදිරියේද කියලා එපාර අන්න බුදුහාඳුරු කරුණු කිව්වා. ධර්මදේශනාව කළා. ඒ ධර්ම කාරණාව දිගයි මා කිව්වේ. පුබ්බහාසි පුබ්බභාසි ගුණය තිබුණත් උන්වහන්සේ අවශ්‍ය තැනට අවශ්‍ය පරිදි ස්ථානෝචිත ප්‍රඥාවෙන් තීරණ අරගෙන කටයුතු කළා. ඒක හොඳ නායකයෙක් තුල තිබිය යුතු ගුණයක්. පින්නතුනි, අනතිමානී ගුණය ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය හොඳින්ම ප්‍රකට වන අවස්ථාවක් තමයි අර පුක්කුසාති රජුගේ කතාව. පුක්කුසාති රජුරු එනවා බුදුහාමුදුරු ගැන ආරංචි වෙලා උන්වහන්සේ බැහැ දකින්න. බුදුහාමුදුරුත් ඒ මග වෙන ගමනක් වඩිනවා. දෙදෙනා මුණ ගැහෙන්නේ කුඹල් හලකදී. ඒක රාත්‍රිය ගත කරන්න ගිහිල්ලා. ඉතින් මේ ශ්‍රමණයන් වහන්සේ අඳුරන්නේ නැහැ. ඒ නිසා පුක්කුසාති රජුරු වැඩිය ගණන් ගත්තෙත් නැහැ. රාත්‍රී කොහොම හරි කතාවට වැටුණාම අනෝ ඔබ කොහෙද යන්නේ? එනවා මම යනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මුණ ගැහෙන්න. උන්වහන්සේ දිවුරම් විහෙරේ වැඩ ඉන්නවලු, බණ කියලා જાතියක් කෙනවලු, හරිම අහන්න ආසයිලු. ඒ බණ ටිකක් අහන්නයි මම යන්නේ. බුදුහාර එතකොටවත් කිව්වේ නැහැ මම මේ ඒ ඔබ හොයන භාග්‍යවතුන් වහන්සේ තමයි කියලා. අපේ නං හනික පැනලා කියනවනේ. කොහොම හරි රාත්‍රියේ බුදුහාමුදුරම කියනවා බමුණට, රජුරවන්ට, රජතුමනි ඕනනම් මං රාත්‍රිය ගෙවෙන්නත් එපේ, ඔබට බණ ටිකක් කියන්න. පුක්කුසාති රජුරෝ හිතනවා භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහන්න යන මට මේ ශ්‍රමණයන් වහන්සේගෙන් බණ මොකටද? ඒත් කමක් නෑ, කාලය ගිවා ගන්න එපැයි. ඔන්න ඔහේ කැමති නම් බණ ටිකක් කියපුදේ. බණ කියාගෙන යනවා. කියාගෙන යන කොට්ට ටික වේලාවකින් වැටහුණා මේ මා හොයන ඒ භාග්‍යවතුන් වහන්සේම තමයි. පුක්කුසාති රජ්ජුරුව කියනවා, නේ භාග්‍යවතුන් වහන්ස, මම මුලින්ම පැහැදෙන්නේ වහන්සේ තුල තියෙන ඔය නිහතමානී ගුණයටයි. බලන්න, නායකයෙක් හැටියට උන්වහන්සේ තිලෝවග බුදු පදවිය ලැබුවත් සර්වඥ වුණත් කොච්චර අනතිමානී ගුණයෙන් කටයුතු කළාද? හොඳ නායකයෙක් තුළ තියෙන්න ඕන ඊළඟ වටිනාම ගුණයක් තමයි පින්නතුනි තමන්ගේ අනුගාමිකයන්ගේ දක්ෂතා අගයන්න ඕන. ඒක බුදුහාමුදුරුව ඉතාම හොඳින් කළා. තරුණ තනතුරු ප්‍රදානය කිරීමේදී 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් උදෙසා හරිම මැනවින් පෙන්නුම් කළා. නියම සුදුස්ස බලලා ඒ සුදුස්සට දක්ෂතාවයට අනුව ඊට සරිලන තනතුරු දුන්නා. ඊළඟට නන්දක හාමුදුරුව දවසක් බණ කියනකොට බුදුහාමුදුරුව වැඩම කරලා ඇතුළට දම්සභා මණ්ඩපයේ නොගිහින් එලිමහණ ඉඳගෙන බණ ටික අහනවා. හිටගෙන බණ ටික අහලා බණ ඉවර වෙන වෙලාව අල්ලල බුදුහාමුදුරුව ඇතුළට වැඩම කළා. වැඩම කළාට පස්සේ නන්දක හාමුදුරුවන්ට බුදුහාමුදුරුව කියනවා, නන්දක බණ ටික බොහොම අගෙයි, ඒත් මගේ මේ පිටකොන්දේ අමාරුව තමයි ඉවසන්න අමාරු. උන්වහන්සේ එක් වේලා හිටගෙන බණ අහපු නිසා. ඒ පාර නන්දක හාමුදුරු ටිකක් විපිලිසර වුණා. මම කියපු බණවල අඩුපාඩුවක් කියන්නේ බුදුහාමුදුරුව නැවත ප්‍රශංසා කරලා උන්වහන්සේ ඉදිරිමත් කළා. ඒ ශ්‍රේෂ්ඨ නායකත්වයේ තිබිච්ච දක්ෂතා ඇගීමේ ගුණය. මේ විදිහට ගත්තහම පින්නතුනි ඕනම පුද්ගල චරිතයකට වටිනා ආදර්ශ සපයා ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ගුණාංග සමූහයක් බුද්ධ චරිතය තුල විද්‍යමාන වෙනවා. ඒ ගුණයන් අතර නායකත්වයේ ගුණය ඉතාමත්ම වටිනවා. අද මා ඔබට
පැහැදිලි කළේ ඒ ගුණාංග ටික. ඒ ගුණාංග යහපත් මිනිසුන් හැටියට රටක, ගෙදරක, සමාජයක, ආයතනයක හොඳ නායකයන් වීමට ඔබටත් ආදර්ශයක් බවට පත් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට අදින් වසර 20කට පෙර, එනම් 2003 වසරේ මැයි මස 15 වන දින අභාප්‍රාප්ත සදාදරණීය මෑණියන් වන ප්‍රේමවති ප්‍රේමචන්ද්‍ර මැතිනීට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත්, පවුලේ සියලුම දෙනාට සෙත් පැතීම සඳහාත් දායකත්වයෙන් කටයුතු කරන්නේ අතුරුගිරිය මිලේනියම් සිටි කලාප 3 පදිංචි රෝහිණි ද සිල්වා මහත්මිය විසින්. 2024 වසරේ ජූලි මාස 15 වන දින 80 වන ජන්මදිනයේ සමරන හපුවලානේ පදිංචි RH රොසලින් මෑණියන්ට ආශිර්වාද කිරීමත්, සිරිල් සෝමපාල පියාණන්ට කායික සහ මානසික සුවය පැතීම සඳහාත් එම දෙමෝපිය දෙපළට මෙම ධර්ම දානමය කුසලෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමත්, පරලොස්සපත් ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරන්නේ දෙව්ලපිටිය බෝමුගම්මන පදිංචි වජිරා රේණුකා දමයන්ති මහත්මිය සහ දරුවන් සහ පවුලේ සියලුම දෙනා විසින්. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය අනුමෝදනාව. කාරුණික පින්නතුනි, අද දින වෙසක් සතිය නිමිත්තෙන් විකාශනය වන ධර්ම දේශනා මාලාවේ දායකත්වය දරමින් කටයුතු කළ මුලින්නම් සඳහන් කළ පින්වත් සියලු දෙනාගේම අරමුණු සඵල වේවා. මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තෝ උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම දායකත්වය දැක්වූ පින්වත් සියලු දෙනාගේම පෞල්වල ඇත්තන්ටත් දායකත්වය දැක්වූ පින්වත් සියලු දෙනාටමත් මේ ලෝක වශයෙන් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා. සියලු ලක්වැසි ජනතාවට සාමය සතුට වගේම නිරෝගී සුවය ලැබේවා. එවැගේම ජාතික ගුවන් විදුලියේ සභාපතිතුමන් ඇතුළු ආයතනික කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටමත් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා. දෙවියන්ටත් අපටත් මියගිය ඥාතීන්ටත් උතුම් නිවනේ සැනසීමට මේ පින ඒ කාන්ත කුසලයක්ම වේවා කියල සාදු කියමු. සාතු සාතු සාතු. ආකාසට්ටාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. සුපින්නතුනි, උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ, බොරලැස්ගමු කටුවාවල පරම ධම්ම විසුද්ධාරාමාධිකාරී පැපිලියාන සුනිත්‍රා දේවි පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජනීය ගොම්බත්තල දමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අප හැම සාදුණතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්තලේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේ නම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමිකංශය අමතන මෙම ධර්මානුශාසනාව SLBC ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේත් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැම සම්මා සම්බුදු සරණයි.